Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. අද තලංගම ජයසිංහ හඳිනවා ලංකාදීපේට කාටුණයක්. දැන් පුතා ශිෂ්‍යත්වෙන් ෆේල් යයි මව වසබොයි කියන සිරස්තලයේ නිමිති කරගෙන තමයි කාටුනේ නිර්මාණය වෙන්නේ. ඉතින් ආණ්ඩුව ෆේල් අද වහබොන්නට සූදානම් වෙන්නේ ලක්කම්මා කියලා කියනවා. මටත් දැන් වහබොන්න තමයි වෙලා තියෙන්නේ කියලා වස කුප්පිය අතේ තියාගෙන ඉන්න ලක්කම්මව තලංගම අඳිනවා. මෙන්න පියල්ගේ ලංකාදීප කාටුණය අපාය කට්ටිය කියනවා අනිවාර්යෙන් හෙල්මට් දාගෙන ඉඳපල්ලා. කවුද මේ යමරජ්ජුරෝ කියන්නේ? යමයන්ට යමපල්ලනේ ඔය පහලට වැටෙන විදිහට උන්ගේ රුපියල අපේ ඔළුවට කඩා වැටෙන්නත් බැරි නැහැයි කියලා කියනවා. අපාය කටුඹිල එල්ලලා තියෙනවා පෝරුවක් සේෆ්ටි ෆස්ට් කියලා. මෙන්න මෞබිම පුවත්පතේ කාටුනේ එම් ඩී වීරරත්නා දින්නේ මේ අර්බුද සර් හදපුව නෙවෙයිලු නේද? අද ගිහින් පුරවැසි කාන්තාවක් අහනවා සර්ගෙන්, ඔව් අර්බුද එනකොට මම ජනාධිපති වෙලා හිටියා එච්චරයි කියලා එතුමා සඳහන් කරනවා. ඉතින් 3120ගේ සේතන් ඇඳලා තියෙන්නේ මේ කතාව ගැනම කාටුණයක්. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනෙන් කියලා කියද්දි ඒකට දුන්න තෑගිද මැතිතුමෝ මේ කියලා ජනතාව අහනවා. බස් ගාස්තු, ඉන්ධන, බඩු මිල, ගෑස් එකම ඖෂධ මිල මේ සියල්ලෙන්ම පීඩාවටපත් වුණු ජනතාව තමයි අද සේතන්ට මාතෘකාව වෙන්නේ. මෙන්න සොරි සර් අසංගිඳුනි ළඳින්නේ ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල බස්සන්න බැහැලු. හරියට හරි එහෙ බස්සන සැරේට මෙහෙ බස්සන්න නම් ආණ්ඩුවක් මොකටද කියලයි ජනතාව අහන්නේ. මෙන්න තොප්පි දාසහපලන අඳින කාටුනේ තින් IMF යනවලු ගුරුන් වහන්සේ ඊළඟට කියලා මේ අඳුනින් අද අංජනම් බලන හැබැයි ඉරිච්ච කලිසමක් ඇඳලා ඉන්න හචා බෑග් එකක් දාලා ඉන්න මේ වෙන විට එක ආසනයකට වැටිලා ඉන්න ගුරුන් වහන්සේව ඇඳලා තියෙනවා රනිල් මහත්තයාව අද දාස. මේ ලංකාදීපයේ අවන්ත ආටිගලගේ කාටුනේ ඉතින් බොහෝ කද මල්ලු බැඳගෙන ඉන්දියාවට ගියා. ගිහිල්ලා පුංචි ඩොලර් ටිකක් අරගෙන ආවයි කියලයි කාටුන් ශිල්පියා කියන්නේ මුදල් ඇමතිතුමා. මෙන්න දිවයින කාටුනේ චමෝත් පද්මශ්‍රීගේ ඉන්දියාවේ ඩොලර් බිලියනේ ණයට අත්සන් තබයි කියලා කියනවා. ඉතින් කවුද මේ ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා වගේ අය මං හිතන කබ්‍රාල් මහත්තයත් ඉන්නවා සිනාසිසී බලාගෙන ඉන්නවා. ඉන්දියානු අතකින් ජනතාව තෙලේ බදින බව තමයි කාටුන් ශිල්පියා නම් කියන්නේ. පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ ඒ කාලේ නම් කිව්වේ කබලෙන් ලිපට වැටෙනවයි කියලානේ. ඒත් අද කියන්නේ වෙන්නේ කබලෙන් ලිපට විතරක් නෙවෙයි පෝලිම් වලටත් වැටෙනවා කියලයි ලංකෝනිස්ලා කියන්නේ. මෙන්න අසංගිඳුනිල්ගේ හිඩස කාටුණය අද මහා දුක්ඛන්දක නිමග්නව සිටින එහෙම නැත්නම් ලොකු ජීවන බරක් දරාගෙන ඉන්න ජනතාවට මිටියකින් කුළු ගෙඩියකින් පහර දෙන්නට අපේ පවිත්‍රානෝන ඉදිරිපත් වෙලා තියෙනවා ඒ විදුලි බිල කියලයි අද අසංගිඳුනිල්ලන් කියන්නේ. මෙන්න හසන්ත විජේනායකගේ හුරේරා කාටුණේ IMF යන ආණ්ඩුවක ඉන්නේ නැහැ කියලා වාසු කියනවා. ඉන්නෙත් නැහැ යන්නෙත් නැහැ කියලා නේද කියලයි අද හුරේරා අහන්නේ. ජනතා විරෝධය පුම්බනවා. කවුද මේ සජිත් මහත්තයයි ඒකම අපේ අනුර කුමාර සහෝදරයයි පුම්බලා තැරියා ඊට පස්සේ හුලං ගියා වගේ කියලයි හසන්ත නම් කියන්නේ. අද අපි අවසන් වශයෙන් තෝරාගත්තේ විදුර අභිනායකගේ දවසේ පද හතර. රටේ තතු නොදැන වැඩකොට මුල සිටම වැටේ අමාරුවේ දැන් මුළු රටම වැටේ බැරිම තැන IMF පිටම වටේ ගියත් එනවලු සමහරුගෙටම. අයියෝ හොටලිය join us hotelshippo.com your local booking partner.